සම්මා සම්බෝධෝ සරණයින් සැදැහැති පින්ම ඔබ සෑම සේලොතිහන්නමෑ. දම්සක් නදින් පිින්සිත නිවාසනහාලන බෞ්තිහාරෝ පොහෙන නාලිකාව කොළමහත සුරේ සම්බෝධය මහා විහාරස්ථානය සුපිහිටි පර්මපූජනීය බෝධී සත්වකුණු පේත, පානතුරේ අරහිතාම්මනාහිමි අනුස්මරණ මැතිරි පරිශ්රයත් තුළ පටිකත කරමන්න, பහිதிී சக்கල லோவாசி பொතුනුවන්ගේ හිත சுவபிිණசு சந்நிவேதனே කරන දාாய்කத்து தருமான ශාசனாவு මෙயாக்காரேன் ஆரம்பகிகிறීම அட்டு அவசரர். சதேவதுනි මෙயතුம் மோදේஷணவின்ෙනුවෙන් செதுக்கலாவு வாராதனாාවன் பிலிිගෙන தரும சභාවட்டு වැமකட වැහිதின போஜோனிய, අමසරයි අපට නමසහිපත් කරන්නට කෝර්ණයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමතනාම සාතුනතිෙන් පිළිගනිමෝ. සාතුෝ සාතෝ සාතුෝ. අද මෙයුතු මෝදේශනා වෙනුවෙන තමන්ගේ සැදැහැති දායිකත්වය ලබාදය කටයුතු කරන්නේ බෙල්නල් විලපදිංචින් අසෝකා තිලකරාත්න කමනී තිලකරත්න ඉරේචාණන් තිළකරාත්න, මීර සහ අශ්වනී මතනායක තිළිකරත්න යන පවුලේ සැදැහැති පෙන්වත් පිරිිස ප්‍රධානකොට පවුලට සහ සම්බන්ධ සහෝතර සහෞතරයන් ජාති හිතමිත්‍රාතියෙන් විසින්. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුු සග්ගමොක්හදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් භදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සුුව පටි හතඥානචාරස්ස, දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස, සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස. දම්මසාමිස්ස තතාා ගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්දස්ස නමෝතස්සෙ භගබතු වර හතු සබ්බ දම්මි සු අපපටි හතඥා නචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස. ස සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබබුණු සම්ම සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සබබධම්මිසු අප ටිহাතnya නචරස්ස දසබල ධරස්ස චතුවේසාරජ්‍ය විසාරය දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සියලු දෙනාම සූදානන් වෙලා ඉන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් අනුකම්පාාවෙන් දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාද පරම ගම්බීර වූ ශත්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩ නගාගණ්ඩත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැනසන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මෙ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවනාානිසංන්සයත් ේතුවේවා කිය ප්‍රාර්ථනා කරමු. ඉන්නතුන අදත් දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුළින් අපි කලින් සාකච්ඡා කරගෙන හිටපු චුන්ද සූත්‍ර දේශනාවීම තවත් එක දේශනාවක් තමයි අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උතුම් වූ සාරිපපුත්්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව කරුණු පැහැදිලි කරන මෙ චුන්ද සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා හතක් මේ වෙනකොට සිද්ධ කරලා නිමා කළා. එවතුම් සූත්‍රයේ ඇසුරු කරගෙන කරන අටවැනි ධර්ම දේශනාවයිම සිද්ධ කරන්න සූදානං වෙන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ තීරණය කරලා ලොෞතුරා බුදුරජාණන් වහන්සේට ඒ බව දැනුවත් කරලා භාගිතුන් වහන්සේට අන්තිම වතාවටත් වන්දනා කරලා තමන්ගේ දර්ශනපතයෙන් භාගිතුන් වහන්සේ ඉවත් වන්න තුරුම එහෙම නැත්තං අපේ ඇහැට යම්තාක් දුරපේනවද ඒ පේන තාක් දුර සාරිපපුත්තයන් වහන්සේ දසංගිලි එකතු කරලා වැඳගෙන්න පිටිපස්සෙන් පිටිපස්සයට තමයි යන්නේ යම්තාක් තමන් ගැහින් භාගගිතුන් වහන්සේ නොපෙන්ෙනෙන වෙලාව තියෙනවලන් එතැනදී සාරිපුෘත්්‍යයන් වහන්සේ දන හලගඳනවා ගැඳල තමයි පිටත්වවෙන්නේ අවසාන වශී ඉදි සාරිපපුත්තයන් වහන්සේ ාගිතුන් වහසට එහෙම අවසානී නොපෙනෙන තැන ඉදල වැැඳල උන් වහසගේ උපන් ගම නාලක ග්‍රාමයට තමයි මේ වඩින්නේ එතකොට භාගිතුන් වහසේ කතා කරනවා ජේත වනාරාමීන්න භික්‍ෂූන් වහන්සලට ඇතම් භාගිතුන් වහසේ වැඩඉන්න තැන ඉන්න භික්‍ෂ සංඝයාට කතා කරනවා කතා කරලා ආගච්චත භික්කවේ තුම්හාකං ගෙට්ට ගෙට්ට භාතිකං. භික්‍ෂුණී පසු ගමන් යන්ට නුඹලාගේ වැඩි මහල් සහෝදරයන් වහන්සේගේ පසු ගමන් යන්ඩ කියල සංගයට කියනවා. පිනිතන කියන මාත්‍රයේ විතරයි. මහ විශාල ජලස්කන් දෙයක් රැස් වෙලා තියෙන තැනක එක පාරම යූර කඩල දැමුත් ඒවතර වේගෙන් ඇදෙන්ට පටන් ගන්නවා කැඩුුණ තැනින් එලියේට භාගිතුන් වහන්සේගේ අවසරයේ ලැබෙනවත් එක්කම සියලු සිව්ුවනක් පිරිස භාගිතුන් වහන්සේ විහාරයේ තනි කරල දාලා සියලු දෙනාවම සාරිපුත්තයන් වහන්සේගේ පසුගමන් කරනවා මොකද සාරිපුෘතයන් වහන්සේ කියන්නේ මේ ශාසනයට ඒ තරම්ම මකද මේවාගේ ශ්‍රාවකයන් වහන්සේ නම මේ සංසාරය අය කවර කවුම දාකවත් ඇති වෙනවාද. අයිනං කවර කවම දාකවත් මෙවන්න ශ්‍රාවකයන් වහන්සෙනමක් ඇතිවින්නේ. ලොවතුරාබුදුවරු පහල වෙනවා. උන්වහන්සලගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇති වෙනවා. නොවත් හැමූම් එක සමාන නෑ නිහමදාද. ඉැන ුණෙන් හෙනයි කියල නෙමේ කියන්නේ. ඉදි මේ වගේම ශ්‍රාවකයකයි කොහොමස් අසර පහල වෙන්නේනෙ. එත් තරං උත්තම ගුණදරණ සාරිපෘත්තයන් වහන්සේ සදහටම සංසාරෙන් සමුගන්්ඩ නික්මෙන වෙලාවේ මේ සියල දෙනා වහන්සේලාම පසු ගමන් කරනවා. මොකද සාරිපපුෘ්‍යයන් වහන්සේගේ පසු ගමන් කරන්න වටනවා. සංඝයාගේ කෙරවල කියන හැඳින්වී අපි වචනය කීප වතාවක් මේ දේශනාව මාලාව තුළ කළා. ඇයි සංඝයාගේ කෙරවල කියල කියන්නේ. මේ බුද්ධ සාාසනයේ කිසිම්ම භික්‍ෂූන් වහන්සේ ළමකට සාරිපුත්්තයන් වහන්සේගේ ගුණය ඉක්මුවන්්ඩ පුළහංකමක් නෑ. සීලේන්ද සමාධියෙන්ද ප්‍රඥ්ඥාවෙන්ද ගුණයෙන්ද. කිසිම කාරණාවකින් වෙන භික්‍ෂුවකට සැරියොත් මහරහතන් වහස ඉක් මෝල ඇඩබැහ. මොකද තව කෙනෙකුට ඉක්මුවන්ඩ පුළහන් ගුණයක් නෙමෙයි තියෙන්නේ. ඉතිං එවන් මහෝත්තමයණන් වහන්සේගේ පසු ගමන් කිරීම භික්‍ෂූන් වහන්සේලා ඇතුළ සුවනක් පිරිසම සිද්ධ කරනවා. කියනව සඳහන් කරනව පින්නතිෙන එක් කෙනෙක්වත්. නිරවශේෂයෙන් කළමිතන සඳහන් කරන්නේ ඉතුරු වෙන්නෙම නැතුව සියලු දෙනාම ජේතුවනරාමි කිසික් කෙනෙක් ඉතුරු වනේ නෑ හැමෝම මේ පසු ගමන් කිරීමට එකු තුයෙනවා. සාරිපුත්තයන් වහන්සේගේ අතිවුතුම් ප්‍රාතිහාරය දැකළ. එමකළ භාගිතුන් වහන්සේ පිරිනිවම් පාණ්ඩ අවසර ඉල්ලහම දේශනා කළ. ධර්මදශනාවක් කරළම පිරිනිවම් පාණ්ඩ කියලා. ඉතින් නොයෙක් ඉරුදීන් සිය දහස් ගණන් දක්කොමින් තමයියේ දේශනාව කරන්න. එදි මේ සියලු මිනිස්සු ඒ ප්‍රාතිහාරය දකිනවා. සැවැත් නූර නගර වාසීන් සාරිපපුත්තයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන පිරනිවන් පාණ්ඩ නික්මුණ එනිසා සාරිපුෘත්තයන් වහන්සේ දකිින්ට යමු වඳන්න යමු කියලා. මුළු සැවත් නුවරම වගේනවා. පිනතුන නගරත් ද්වාර අත්තුරු සිදුරු නැතුව පිරුණ කියල කියන්නේ. දොරවල්ලොලින් එලියට යන්න බෑ. එත් තරම්ම මිනිස්සු පිරිලා. මොන ජන ගඟක් සාරිපුතයන් වහන්සේට සමු දෙෙන්න්නේෙන්න ඇද. මේ වෙලාවී අනාගාමීන් වහන්සේ ලන අඩන්නෙනෑ. නමුත්ති තිං අන්‍ය වූ සියලු දෙනා කෙස් විසුරවාගෙන ඇඩුව කියල කියන්නේ දරාගඩ බෑ ඒ දුක කොයි තරන්ද කියලා. මිනිස් වාන්ඩනවා භාගිතුන් වහන්සේගේ දකුණු පස වැඩ හිටපු ඒ මහා ශ්‍රාවකයන් වහන්සේ අයනං කවදානන් අපි දකිින් දෙෙද. අපේ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ කියලා අපි ආය කවුරුනං ලෝකයට හඳුන් නලා දෙන්නෙද ඒ ධර්ම සේනාධිපතින් වහන්සේ භාගිතුන් වහන්සේගේ දකුණු පැත්ති වැඩහිටපු ආශ්චර්ය ආයනං කවදම මේ සංසාර දකිින් දෙද එහෙම කී කියා මිනිස් වඩන්නවා හනමින් වැලැපිමින් පසුගමන් කරනවා. සාරිපපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවන්තය අතර අග්‍රයි කියන කාරණාව පිහැමෝම දන්නවා. හි පිනතින සාරිපුත්තයන් වහන්සේගේ සෙලවීමක් නෑ. මේ ලක්ස ගනන් මිනිස්සු විලාප කිය කිය අඩාන්න්නනවා. පෘථජ්ජන භික්ෂූන් වහන්සේගේ පවා ඇස්ලින් කඳුළුයක්ක් කෙනවා. අනාගාමින් වහසල රහතන් වහසල ධර්ම සංවේගයට පත්වෙනවා අනේ මේසා පිරිසක්. මං ඇයි දාලා යන්නෙ කොහොමොද. අන්නන්නේ එහම කිසිම සිතුවිලි මාත්‍රයක්කොත් නෑහ. එකයි සෙලවීමක්වොත් නැහැ කෙලකීවී. සෞ් කෙලෙස් නසල. සියලු බැඳීමත් හැරල මේ මහපුරුෂයන් වහන්සේ සදහටම තමන්ගේ මංගල් ලෙට සව ද දයන මො. හතන්හසගේ මංඟගල්ලි කෙකෙනෙ නිවනට මහා කල්පා සංඛ්‍ය ගනම් පාරමිතා පිරුවී මෙ නිවනට ළඟාවෙඩෙනේ උන්වහන්සේලා පිරනිවම් පානයක සමස්ත විශ්ව ලෝකයටම පාඩුවක්ඒ පාඩුව වෙන්නේ ඇයි කියන කාරණම් අපේයි හොඳ කාරුවම දන්නවා පිනතික්කර රහතන් වහන්සේ නමකට සිත පහදවාගෙන වැදගත්තු ඒ ලාභිය මොන තරන්ත ඇයි භාගිතුන් වහන්සේ එක දම්ම පද ගාථාවකු මේ ගැන දේශනා කරනවා කෙනෙක් අවුරුදු සීයක් රෑදවල් දෙකේම සක්වල මුළුල්ලෙම තේරුුණාද කෙනෙක් අවුරුදු සීයක් රෑදවල් දෙකේම සක්වල මුළුල්ලෙම දිගට දානයක් පූජ කළොත්. ලෝකීය මහජනයට දන්දුන්නොත් කෙලතමයි කියන්නේ. එයින් ලබන ආනිසන්සේ කොච්චරවීද පිනිතුරෙ සක්වල පුරාම දන්දීලා. අන්න එහෙම ලැබුවනම් කෙනෙක් කොසලයක් භාගිදුන් අහසි දේශනා කරනම් මහනේ නිමගේ ශසනයේ එක සෝවාන් ආර්යන් වහන්සේ නමකට වන්දනා කරනකොට යමෙකු හිතේ උපනන්න න. යම් කුසල චෛතසිකයක් සියයක් වසර පුරා දුන්න දානය හතරට බෙදල එම නතන් සෝවාන් වහන්සේ නමකට වන්දනා කළ ලබාපු කුසලය හතරට බෙදල එයින් එක කොටසක් තරන්වත් සියයක් අවුරුද්දක් මුළුල් ලෙදුන්න දානය වටින්නේෙ නෑ කියලා. අවුරුදු සීයක් පුරාවට දෙන දානය ආනිසන්සේයේ සෝවාන් වහන්සේ නමකට වදිනකොට වදින පුද්ගලයාගේ හිතේ ඉපදෙන කුසල චිත්තයෙන් හතරෙන් එකක් තරන්වත් වටින් නෑ කියල කියන්නේ. කෙතකොට ආර්යන් වහන්සේ නමකට බැඳගන්න එක මොන තරන්නන් කුසලයක්ද. මන් නිතර සඳහන් කළේ පසුබට වඩනම් දෙයක් නැහැ. මේකාලෙ සෝවාන් වහන්සලා අපිට දකිට නෑණ සුලබව එවනට නැද්ද ලෝකී. ඕන තරන් ඉන්නවා ො මේක තාමත් සකදාගාමීන් වහන්සේල අනාගාමීින් වහන්සේල වැඩිවෙන කාලි එන සෝවාන් වහසල නැතිවෙඩ කොහොමත් බැහැන්නේ නමුත් සුලබ නෑ දුර්ල බයි නමුත් කෙනෙක් ඒ මාර්ගපලය ලබල හිටියත් කියනෑනෙ පිතුනිි මම මෙවන් කෙනෙක් කියෙන කියන කාටව තමන් විතරයි දන්නේ කියනවා ගුරුවරයට වගේ මඟ පෙන්නන කෙනට මතක් කරන අම මෙතින්ට ආව කියල. ප්‍රසිද්ධිය කියන්නේ යන්න නෑකාටවත්. ම දහෙම කියන්න තරන් තන්හාාවකුත් නෑ. භාගිතුන් අහසේ දේශනා කරලා තියෙනවා තමන් සතු උතුම් ගුණේ තව කෙනෙකුට කියන්නඩ එපා කියලා. ඒ මේ ශාසනී තියන පුදු මාශ්චර් විමත් ලක්ෂණය. එකක ඉතා දැඩිව දේශනා කරපු දේශනාවක් උපසම්පදා භික්‍ෂූන් වහන්සට දේශනා කළේ සෝවා නාදී උතුම් ගුණයක් තමන් ලඟ නැතුව මම ආරයන් වහන්සේ නමක් කියල ප්‍රකාශයක් කළොත් මේ ශාසනින් එලියට මේෙනවා කියලා ඒැන මහනකම පවාහිමි වෙනවා කියලා කන පාරාජිකා වෙනවා. ට කිය උත්තති මනස්සදම පරාජිාව කියලා තමන් ලඟ නැති උතුම් ගුණයක් කව දාවත්ම කියඩ එපා කියල බාගිතුන් වහසයාවවවාද කරන්න. අපි කිය කෙනෙක් සෝවාන් වෙලයි ඉන්නේ තමන් සෝවාන් වෙලා ඉඳගන අනික් අඇයට කියන්න මන් සෝවාන් වහන්සේ නමක් කියලා සඳ එහම කීවොත් විනේශේක්ෂාපදයක් කැඩනොව කල දේශනා කලා එ මෙවන් උතුම් සිල් රකින උතුමන් වහන්සේ කවදාවත් බුදුරජාණන් වහන්සේ පන උප ශේක්ෂා පද කඩාගන්නේ කඩාගන්න නෑ කියන්නේ නෑ ඇතමං කවු්ද කියලා ඒක නිසා අපිට හොයාගන්න මාර්වී හැබැයිතිං එහෙම වනාට අපි භාගිතුන් වහසේ තාම අපිත් එක්ක ඉන්නවනි සෝවාන් වහන්සේලා නැතම් මාර්ගඵල ලාබින් වහන්සේ අපිට හොයාගැන්ඩ බැරි වුනාට. ාගතුන් වහසතාම අපිදාලා ගිහිල්ල නෑනේ. ඒක මහ පුදුම අවස්ථාවක් නෙමේ ලෝක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අවස්ථා දෙකක් දෙනවා. එදවට අපේ භාගිතුන් වහන්සෙත් අපිට දුන්න දෙවනි අවස්ථාව අපි මේ ඉන්නේ. මොකදදේ දෙවනි අවස්ථාව රූපක අත්හරල භාගිතුන් වහස පිරිනවම්පාන. හෙම පිනිුවව පෑවට දාතු ශරීරයේ දීලේනවා ඒක තමයි දෙවනිය අවස්ථාව යම් කෙනෙක් දාතුන් වහන්සේ ළඟ ජීවමාන භාගිතුන් වහන්සේ ළඟ වගේ කටයුතු කරන්න පටන්ගත්තුත් ඔහු හැබැවිම්ම ජීවමාන භාගිතුන් වහන්සේට සත්කාර කරල වන්දනා කරලා ලබන කුසලේ අල්ප මාත්‍රයක් වොත් අඩුනැතුවම අඩුනැතුවම ලබෙනවා අපිට වන්දනා කිරීමේ අවස්ථාව ධාතුන් වහසල කෝටි ප්‍රකෝටි ගනන් අපිට භාගිතුන් වහසේ දී ලයි තියෙන්නේ අවස්ථාව භාගිතුන් වහසේ දුන්න බව ඇත්ත වදිනවාද නැද්ද කියන අපි තීරණයක් මංහිතන්නේ උදේට හවසට බුදුන් වඳින්නත් ලොකු පිනක් තියෙන්දුවන වන්දිනායාඩුයි වඳන්න පිනක් තිේෙන්දුවන සුළුපටු නෑනේ ැබෙන ලාබේ සෝවාන් වහන්සෙට වැඳල එහෙම නම් භාගිතුන් වහන්සට වැඳල කොහොමද පින්නතන එන සරුවගඥ ධාතුන් වහන්සට වන්දිනව කියන ජීවමාන භාගිතුන් වහන්සිට වැඳ කියන එකයි. එන් ප්‍රයෝජන අරගත්තා ප්‍රඥාවන්තයෝ ඕන තරන් අතීත ශාසනවලත් අපේ ශාසනය. මේ විශෝ දහතු වයේ. ලක්ෂයක් සක්වොල සම්මා සම්බුද්ධ රාජයේ භාගිතුන් වහන්සේ අනුග්‍රහ කරපු භාගිතුන් වහන්සේගෙන් අනුග්‍රහ ලබන්න පින් තිබුණ අපිවාගේ පිරිසක් කොහෙවත් නෑ පින්නතුි. ඒත් තරම්ම අනුග්‍රහ කලාපට කෝටි ලක්සයක් සක්වොලකට නැති අනුග්‍රහයක් පිට කලාාන්නේ එක සැදැවතුන් හැටිට අපි දන්න. බෞද්ධයින් හැටියට අපි දන්නවා. ඇැවයිතින්ඒගේ වටිනාකම පිට තියෙනවද කියන එක තමයි අපි ආපහු හිතන් ඩෝනි මං හිතන්නේ මේ කාල වෙනකොට නම් රටක් හැටියටවත් ඒ වටිනාකම දන්නේෙ නෑ මහා ධාතුන් වහන්සලා අධිෂ්ඨාන කරනකොට. අපේ බුදුරජාණන් වහන්සේ මහා ධාතුන් වහසල හත්නවක් අධිෂ්ඨාන කළ අධෂ්ා කරන්න මේ කෝටි ලක්සයක් සක් වලට මනේ එමනත්තන් අඩුම තරව මේ සක් වලට වත්න්නේ යොදුන්තුන්සීයක් විතර දිගිින් තියෙන. ඊට වඩා අඩු ප්‍රමාණයක් පලලින් යුක්ත මෙපුංචි රටට ඒ හත්නවෙන් හතරනමක් බදුන්න ඒකට හේතුව අපිට කවදාවත් වැටහෙනෙ එකක් නෑ. අති සුවිශේෂී හේතුවක් නිස යහෙම කරන්න. මංකිව රටක් විදිහට අපි තේරුම් රන්න නෑ කියලා. එක දළදා වහන්සේ නමකට විතරයි රාජ්‍යනු ග්‍රහයවත් අපි ලැබල දිීරතියන්නේ.ග ප්‍රධාන සැල කෙල්ල තියෙන මහනුවර දළදා වහන්සට විතරයි. කෝටි ලක්සයක් සක්වලේ විශාලතම සරුවගඥ ධාතුන් වහන්සේ භාගිතුන් වහස ලෝකයට දානය කරනවා ඒ තමයි භාගිතුන් වහසගේ නලල් තලේ වෙන්නතුන හිතන් සේරවා විල වගේ ඈත ප්‍රදේශයක භාගිතුන් වහස තනීමම වැඩඉන්නවා ඒ පැත්තක දයන්නේෙ ඔබේ මගේ නිවන්දොර සතර අපායට එරිිච්ච දොරවල් වහන යතුර එතන තියෙන්නේ. ඩදින පියන්නේ කරාතුරකින් ගිහිල්ලේනවා අනු රාධපුරේ ගිහිල්ල වන්දිින බවඇත්ත කීයෙන් කීදෙනනා අද තුූ පාරාමි ගාවට ගිහිල්ලවන්තින්නේ දෙවැනි මහා ධාතුන් වහසේ වැඩයින්න තූ පාරාමි ඒ දකුණුවකු ධාතුන් වහන්සේ නිකන්ද තූපාරාමිෙන අතර වුණේ ජීව මාන බව ඔප්පු කලා ාගිතුන් වහසේ ඉන්න වෙලාවෙනම් ප්‍රාතිහාර දක්වවා යමක මහා ප්‍රාතිහාරඒක බුදු කෙනෙකුට විතරක් සාධහරණ මේලෝකේ අන්න සියලුම සත්වයන්ට අසාධහරණ ප්‍රාතිහාරය. අසාධාරණයි කෙලකිවී මේලෝකයේ වෙන කිසිම කෙනෙකුට ඒ ප්‍රාතිහාරය දක්වන්න බෑ. ඉ භාගිතුන් වහසේ ජීවමානෝව වැඩඉන්න කාලෙ ඒ ප්‍රාතිහාරිත් තුම් පාරක් දැක්වවානනි. පින්නත ඊට වඩා විශේෂ ැද්ද. රූපකයින් භාගිතුන් වහසේ නැති වෙලාව සරුව ්‍යධාතුන් වහසේ ඒ විදිහටම ප්‍රතිහාරය දැක්ක නෝ කියහ. ජීව මාන බුද්ධකය නිර්මාණය කරගෙන අහස්තලයට පැන නැගලාඒ විශ්මිරිත ප්‍රාතිහායතුූ පාරාම සෑයට උඩින් දැක්කුවා. එ අකුධාතුන් වහන්සේ සක්‍ර දෙවියෝගා විඳල තමයි ලංකාවට වැඩමවී සුමන සාමනේරයන් වහන්ස ගෙහිල්ලා දෙවේන්ද්‍රය ඇයි මෙච්චර ප්‍රමාද කියෙලෙහුවා. අපි ලංකාවට ඇවල නුබ ප්‍රමාදයි කෙලෙහුවා. ස්වාමනි මට ප්‍රමාදයි කියන්නේ ඇයි කියල හනකොට කියනවා. දකුණු දළදා වහන්සේ දකුණු අක්කු ධාතුන් වහන්සේ දෙන්නම ළඟ තියාගෙනන්නේ. මට ලංකාවට වැඩමාහන දකුණු අකු ධාතුන් වහසේ දෙන්න කියලා. ධාතුන් වහසේ තැන්පත් කරලා තියෙන මැණි කරනුව යොදු නක්කු සයි කියල කියනවා එකැන ත් පිසිං ඇැක්ම දයක්වත් කරනූසයි මෙැනික් කරුණු උත්සලා පැත්තකින් තියල අකු ධාතුන් වහන්සේ දෝතින් දරාගෙන සාමනේරයෙන් වහසිර පූජ කළා අපිස් පැරණි ග්‍රන්ථවල සඳහන් කලී පිරිනිිවන් පා වදාල භාගිතන් වහන්සේ දෙව්ලොවින් නික්මිලා නතරවෙන්නම ලංකාවට වැඩිය කියලා. ති හෙම තැනක් අපිට තියෙනවා ඒත් අවිතූ පාරාමිට වන්දින් ඩයනෝ ගොඩ අඩුයි. දකුණු දළදා වහන්සේ සෝමාවතිය වැඩඉන්නවා. මිනිස් වාසයෙන් ගොඩා කඇත ආලපාල ෞද්ධවපාව ගොඩක් අඩි අපි ඉතාම කලාතුරකින් හදි සියපින්ක මක්කරන්න හිතු නොත් ගහිල්ලේනවා. නමුත් මේ තරන් වටිනා වස්තුවක් මෙතන වැඩඉන්නව කියන. සංඥාවක් ඇතිකරගෙන වැඩකරනයි දකින්නේ අල්ප මාත්‍රයක් විතරයි. එති කෝ මේ දුන්න අවස්ථාවන්ගෙන් පලනෙලනවා මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සු අපායට යන්න ඇති ජාතියක් කියලා.මනි මෙිච්චර සම්පද්දීල මම නිතරම කියන්නේ මුළු ලංකාවම ධාතු මන්දිරයක් කියලා ඇයි මෙතනින් එඩියට වැස් හමුව ඇැක් දෙක් යන්න කලින් අපි කොහැරි චෛතයක් ද කිනවා වර්තමාන අපේ ට උතුරු නැගෙන හට ගහම සෑයවල්පෙන් නෑහෙම හැබැයි අපින්න ප්‍රදේශවලට වඩා පූජා ස්ථාන තිබිලතියන්නේෙහි දැන්වන්න තික වෙන කතාවක් එගැන මුළු රටම සුදෝසුදු සෑයන්ගෙන් ගහිල තිබිච්ච රටක් මේක ඉතින් එවන් රටක මිනිස්සුත් අපායට යයිද සම්මාධිට්ටික මිනිස්සු වෙනතින අත්තරම නොහැන්ඩෝනෑ. භාගිතුන් අහසසිච්ච ඒකයි මෙච්චර සල කළ තියෙන. එවනට මේ කාලි මොකක් හිතෙනවාද මටහිතෙන්නේ ලංකාව අපි වෙනුවෙන් නිරේ වෙනම පැත්තක් වෙන් කරලා ඇති කියලා අපි වෙනුවෙන් නිරේ ෙදර වැහෙන් ඕෝන රටක් නවත් මේකාල අපි වෙනෙන් පැත්තක් ඇරල ති. අපිට වෙෙන් වෙලා ඒත් හරම් අකුසල් කරන පිඳතින තුනුරුවන් වැඩන්න රටක නිවන ඉතාම ළඟයි වගේම තමයි නිරයත් ඊට නොදවෙනිවම ළඟයි. නිවනත් ළඟයි නිරයත් ළඟයි. මිත්‍ය දුෘෂ්ටික රටක ඉපදිච්ච මිනිස්සු කරන්නේ නැති පව් සම්මාධිෂ දිි්ටික රටවල් ල ඉපදිලා කරන්න පුළුව. නිකං හිතන්නකු බුදු දහම නැති මිත්‍ය දෘෂ්ටික රටක මිනිස්සු කවදාවත් බුදුරජාණන් වහසට බනිනවාද බනින්න එහෙම උතුමන් වහන්ස කෙනෙක් ගැන අවබෝධයක් එඇලට එඇලට නෑ ධර්මරත්නයට බින්නෙ නෑ සංගරත්නයට බනිින්න්නේෙ නැහැ තුනුරුවන් විවේචනය කරනවා තුනුරුවන්ට චෝදනා කරනවාගේ අකුසල කර්මයක් තවකු හෙද පෙන්නුතුනේ අංගේකයි කීවී අපි බයින භාගිතන් වහන්සේට අපි බනින අධර්මරත්නයට සංගරත්නයට එයින්ද නිවන ළඟයි වගේම නිරයත් ඟයි තුනුරුවන්ට අපහාස කරලා ෆ්‍රැස් කරගන්න අකුසල් කන්දරාව ප්‍රමාණයක් කරන්න බැෑ ගෙසේ වෙතත් මම සඳහන් කරන්නට යදනේ ස්ෝවාන් වහස නමකට වැැඳ හම එහෙම පින්සිද්ද වෙනවන සාරිපපුත්්‍යයන් වහන්සට වැඳ ගන්න අට කොහොම පින්සිද්ද නොවන ඇද. සැරියුත් මහරහතන් වහන්සේ දැකල.ඒ සීල තේජස පිළිබඳව පැහැදිච්චය අසූකුලයක් දෙව්ලෝගයා කලක කුළ අසූ දාහක් අසු කුලයක් නෙමේ කුල අසූ දාහක් දෙව්ලෝගියයා කියන්නේ දැකලා පැහැදීම ඇති වෙල්ලා. මංකය සීල සුගන්දය. කොහොම හමන් ඇද නමුත් මේ මහාපුරුෂයා කවදහරි සංසාරයෙන් සමුගන්නිපෙයි අන්න එවන් උතුමන් වහන්සේලා ලෝකෙන් සමුගන්න එක මුළු ලෝකෙටම පාඩුවයි මුළු ලෝකයක් හඬා වැලපෙනකොට සැරියුත් මහ රහතන් වහසගේ කිසිම හෙලවීමක් නැකිවා. හිතුයි මහා කල් පාසංක ගානක් පාරමිතා පිරවෙ මෙතෙන්ටියන්ට. අපි අඩනකොට වැල්පෙනකොට උන්වහසි හරි සතුටිං මේ සංසාරයෙන් සමුගන්නවා. ඒක තමයි උන්වහසගේ අවසාන බලාපොරොත්තුූ. ඒකයි කියන තමන්ගේ මංගල්ලෙට සමවදීම එකයි කියලා. මේ පිටත්තෙන්ට හදන්නේ කෙට. එති භාගිතුන් අහසේ දේශන කලා. සාරිපපුත්තයන් වහන්සේ පිටත් වෙලා යනවා පසුගමන් කරන්න කියලා. ලක්ස ගනන් මිනිස්සු අන්ාන්ඩ පැවිදි ශ්‍රාවකයව අන්ඩාන්ඩ නොයෙක් අඳෝනාවල් කිය කියේ. කොහේද කොහේද ධර්ම සේනා අධිපතින් වහන්සේ කිය කතා කර කර. විලාපකී කියනකොට අල්ප මමාත්‍ර හැගේී මක්නෑ මවන්ට අනුම්ප කල තෞට්ටික කාලෙ ජීත්ත ෙන් ෝන කිය. අන්ගේ නිසා සඳහන් කරනවා කිසි කෙනෙක්. මගාරන්ට බෑ කිසි කෙනෙකුට. පින්තන නිවන් මගින් මගාරන්ට බෑකාටවත් කියළමේ කියන්නේ. එවතුම් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා නඉන්නේ. එන් නිවන හඳුනගත්තනං මනාව මෙහෙම පරක්කුවක් නැහැ යන්නෙම නිවනැට සාරිපුද්ධයන් වහසේ. ඒ මග සම්පූර්ණ කරගනීවරයි පින්නතුනී ලෝකයේ තියනෙන විශේෂ ධර්මතාවයක් ඒක හඳුනා ගතයුතු අවබෝධ කරගතයුතු විශේෂ ධර්මතාවයක් තමයි මේ උත්තමයන් වහන්සේ රහත් වෙලා මේ උත්තමයන් වහන්සේට අභිග්ඥා සියල්ලම තියෙනවා සාරිබුත්්ධයන් වහන්සේ සෞකෙලෙස් නසල ඉන්නේ. සියලුම අභිග්ඥා සහිතයි සමාපත්ති සියල්ලටම සමවාදින්න පුළහන් කියලා විශේෂයෙන් සඳහන් කරනවා. මොනදේකීවත් සැප සම්පූර්ණ කරගණ්ඩනං මරණයට පත් එෙන්න්නම වෙනවාතිකන මේ රහතන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච නිෙබ්බානං පරමං සුකං කියල සඳහන් කරපු ඒ පරමසුවය ලබන්්ඩනං අනිවාරයම පිෙනවම් පාණ්ඩම වෙනවා. සෞ කෙලෙස් නස්පූතුමන්ට පරනිර්වාන දෙකක් තියෙනවා. එමනොවද සෞපදිසේෂ සහ අනුපදිසේෂ කියලා. සෝපදිසේෂහෙවත් සෞප පරනිර්වාණය කියල කියන්නේ. පාරමී පුරාගන පුරාගෙන පුරාගන ඇවිල්ල යම් දවසක තවන් සතු සියලුම කෙස් ඉවර කරනවා. අපි හැමුවම ළඟ කෙලෙස් ගොඩත්න්නේ එදොට රහත්වෙන්නඩ සුගතියට යන්ඩ අපිට තියෙක් ලේසයක් නෙමේද රහත් එෙන්ට අපිට තියනෙක් ලේසියඒ පරමු සුවයට යන්ට අපිට තිනෙ තන්හාාවක් සුගතියට යන්ඩ අපිට තියනෙ තන්හාවක් එදවට නිවන් දකිඩ නං රහත් එෙන්ට තියෙන ආාව නති වෙන්ඩුවට? තේරෙනවදකාරාව රහත් එන්ඩ අපිළඟ ආසාාවක් තියෙනවා. ඒ ආසාව පදනම් කරගෙන තමයි මේ වැඩ කරන්නේ. ඒ ආසාවත් දවසකත් හරින්ඩෝනේ වර්මානන අපිටත්හරින්ද දේවල් ගොඩක් තියෙනකට අපි ඉස්සරල මත්තරල තියෙන ධර්මරත්න්නේ. ඉස්සරල මත්හරන්නේ නිවන් මග. දේවනව පිනිදිමි අත්හරින්ද කියැ නිවන් ගනමේ. නිවන් මඟට ප්‍රවිශ්ඨ වඩ අවශ්‍ය සියලුම දේවල් සම්පූර්ණ කරලා රහත්වෙන්ඩ තියෙන ආසාවත් ඉවර කරලා ඉන්න අතරතුර තමයි රහත් බව ලැබෙන්නේ. සෝවාන් වහසේ කෙනෙක් වන්ඩ නැති කළ යුතු සංයෝජන තුනක් තියෙනවන. සක්කායිදිට්ටි විතිකිිච්ඡා සීලබ්බත පරාමාසේ. තුනම නැති කරගෙන ඉන්න අතර තුර තමයි සෝවාන් වෙන්නේ සෝවාන් වනාට පස්සේ සංයෝජන නැතිෙනවා කියල එකක් නැහැන සංයෝජන නැති වුනාට පස්සේ සෝවාන් වෙනවා එ මේ සංයෝජන තුනම නැති කරලා ඉන්න අතර තුර වෙලාවක සෝවාන් වෙනවා වගේ තමයි රහත්ෙන්ට තියෙන තන්හාවත් නැති කරලා ඉන්න වෙලාවක රහත්වෙනවා නිසා අතියවතුම් රහන් වහන්සේ සියලු අභිඥාවන්ගේෙන් යුක්තයි සමාපත්ති සියල්ලටම සමවදින්න්න පුළු හංකම තියෙනවා ඒ කෝක කිව තමන් වහන්සේ හොයාගෙන යන පරම නිවන හොයාගණඩ නං පිරිනිවන් පාණ්ඩම වෙනවා එනම් සෞපදිසේෂ නිර්වාණද හතුව කියල කියන්නේ තමන් සන්තකව සංසාර මෙතෙක් තිබුණන සියලුම කෙලෙස් අතුරුදහන් කරලා නැති කරලා විනාශ කරලා රහත් කෙලෙස් පිරිණුවම් පාලයි තියන්නේ ඒ චිත්ත සන්තානයේ තුළ ආය කව දාවත්ම කෙලෙස් හටගන්නේ නැසිියලු කෙලෙස් පිරිනිුවම් පයවා. නම කය පවත්වගෙන යනකං මේ කයට හැදින ලෙඩතියෙනවා. කෙලෙස් දුක් ඔක්කොම නැති කරලා ඉන්නේ නොත් මේ ඇගට හැදිින් ලෙඩ තියෙනවන්නේ. යම් දවසක මෙලවින් සදහටම සමුගත් අනන්. අපි කියන විදිහෙට ගීිය මැරෙනවා. එමනත්තං රහතන් වහන්සේ පිරිනිවම් පානවා. ආගේ පිරිනිුවම් පානුවත් එක්කම තමයි අපි එකට කියෑන්නේ අනු පදිසේෂන නිර්වාණ ද හතුව ආය ශරීරයත් නෑ. කෙලින්ම නිවනට සමාප්ත වුණා ප්‍රවිශ්ට වුණා. එදේ නිවන සැපයි කියල කියනකුට නිවනි ජීවිතයක් තියෙනවාද කියන කාරණාව අපිට. ර් කරන්නබෑ එම එකක් නැහැ ඒ කාරණාව අපි මුල් දේශනාවෙන් කතා කළ. තිති ඒ නිසා තමන් වහන්සේ ඒ අතිවුතුම් නිර්වාණ සුවය හොයාගෙන වඩිනවා අනේ මේ මිනිස් වඩාන්න එනවානි කියල ඔවුන් ළඟ නතරවෙට තන්හාාවක් හතන් වහසට නෑ අපි ගමුකු අම්ම ගෙදර ඉඳලා. අම්ම රස්සාාවට යම් යනවා අම්ම සතියන්තයේ නිමාඩුවට ඉගෙදරෙන්නේ. ොිපු පොඩිදුව අඩාඩා පස්සෙන් දුවගෙන නවා අදත් ඉඳල යන් අදත් ඉඳල යන්න කියලා. අම්මා කඳුරුුව අක්කර වක්කරය යන්නේෙ රස්සාවට යන්නත් තෝනෙ දරුවගේ බහට කන්දෙන් ටත් ඕනේ. දරාගණන්ඩ බැරිවුණත් පස්සේ නිමාඩුවක් දානාව කියලා අම්ම අදත් තින්නවා. ධාරග ප්‍රේමය හින්ද. නත් කෝටි ගානක් අඩ අඩා තමන් ව හසිගේ පිටි පස්සෙන් ගෙනවා. සැරියුත් මහරහතන් වහසිරට තන් ාවවක් නෑනේ නවතින්දෝන කියල. සෞකෙලෙස් නස පූතුමෙක්. මොන තරං සුවයක් බුක්තිවිදිනවද ඉන්නතින රට්ටපාල මහරහතන් වහන්සේ තමන්ගේ තාත්තට එක දවසක් කියනවා ඔය රට්ටපාලයන් වහසේට ගෙදරට ආරාධනා කරලා ගේ ඇතුළට ආවන් ධදානි රාරාධන කලි. ගේ ඇතුළට ආවට පස්සේ. රංග්‍රදිී මුතු මැනික් ගොඩවල් වහලති බිච්ච තැන්ගොලින් ඇරලා. පෙන්නලා කියනව ස්වාමීණී මේ ධන යෝක්ක මොබෝහන්සගේ. සිවුරු දෙකතිය ලැවිල්ල. මේ ධනසම්පත් පාවිච්චි කරලා ඇති තරම් පින් කරන්ඩ. සැපවිඳින්ද කියලා. ්‍රහමණෙන් නුඹ මට කියන්නේ මේ ධන අරගෙන සැපවිඳින්න කියලද. නුමත් සැපවට කැමති නං. මේ ගෙනෙහිල්ල ගංඟ මැද්ද හල්ල එඩි කිවා සැපට කැමතිනං දනය ගෙනෙහිල්ල ගඟ මැද්ද හල එඩි කිවා තන්හාාව හින්ද තමයි අපිට හිතෙන්නේ සම්පත් ගොඩක් තියෙනකොට සැපයි කියලා නමුත් ඒ සම්පත් විසින්ම මටාපායුදරුවලරිනෝ නිකං හිතල බලන්නකු කෙනෙකුට ඉඩං ගොඩක් තියෙනවා. දරුවෝ තින්නවා. ඉඩම් බෙදල දීලත් තියෙනවා. නමුත් දරු ඒ ඉඩංවල ලොකෝට වගා කරන්නෙත් නෑ. කැලෑ වැහෙල ව සුද්ද කරන්නෙත් නෑ. තාතර මොනතරන් දුකයිද. මං කොච්චර මහන්සවෙලාද මේ ඉඩන් හම්බ කළි. මං කොච්චර මහන්සේලාද ඉඩංගොලට ඔප්පු හැදී මං කොච්චර මහන්සවෙේලාද වැටගහ අනික්මනිසු අල්ලගනීෙලා මගේ දරුවන්ට මෙ වෙෙන්ක කල. <Trib forums> ැ ඒගොලට ගනක්වත් නෑ ව කෑවහිල ගිහිල්ල කියලා උදේ ඉන්දල රෑවෙනක නුත් කල්පන කරනවා. රෑන්දල එලිවෙනකුටුත් එහැරෙන ඇහැරෙන වතාව කල්පනා කරනවා. ළමයින්ට අනගහනවා බනිනවා. මෙවා වවන්ඩ මෙවා රැකගණ්ඩ ම සුද්ද කරන්නඩ මං ඔවවා හොම්බ කරන්න කොච්චර දුක් පින් දද. ළමයින්ට ගානක්වත් නෑ. දැ තාත්තට කේන් තිද්ජිහිල්ල දුකත් වැඩී තන්හාාවත් වැඩී. අතර මොවාව ද මැරි ලිහිල්ලා අයි මම කීවේ තාතකි සැනසීමකූ සැනසීම නෑන තාත රෑදවල් දෙකීම දුකෙන් කඳුලෙන් ඉන්න මේවා ගන්න. සල්ලි ගැන හිතැන්ඩ ෆරංග්‍රදය මුතුමැනික් ගන හිතැන්ඩ යානවාහන ගැන හිතැඩ ඕය එකක්වත් නිසා සැනසීම තියෙනවාද අන්නේ එකයි රහතන් වාසි ගැන්නේ සැනසීමක් කැමති නං මේ වගගේ හිල්ල ංඟමැද්ද හලා එන්ඩ කියලා අන්න එතකොට තමයි පුද්දුම නිදහසක් වග කියට කිසිම දෙයක් නෑ ඒ නිදහස විස්තර කරන්න බෑපින්නදනේ ගත්්දකින්දුව නෑ ඉති ඒනිසා ඒ සැහැල්ලුව රහතන් ව හසි භුක්තිවිතිිෙනා. එනිසා අපිට දේරෙන්නෑ ඒ විමුක්ති සුවය කොයි වගේද කියලා. ප අඩල වැඩක්නෑ. උතුම්ම සැපය ලබාගන්ඩ මරණයට පත්තෙන්ඩ අවශ්‍ය නිසා අන්තිම මරන්ට අඩල වැඩැක් නෑ කියර කියනවා. මිනිස්සු කොච්චර ඇඩුවත් රහතන් වහසේ නවත්ත ගැඩබෑ. පිනතිල සමහරලාවට මැරුණ කෙනා. මැරිල කියලා අඩන කොට ඒකන්නේෙ මේ සාමාධ්‍යිපුද්ලී. සාමාන්‍යි පුද්ගලයෙක් මැරුුණ කියලා අප පියන්නනවා පන්නතන අපේ ඇහෙෙන් කඳුළු වැටෙන්ඩ පටන්ගණ්ඩ ඉස්සරලා අපි මැරුණ කෙන වෙනතැනක ඉපදිලා. මැරුණ ඇත්ත එවුණට ඉපදිලා ඒ දුකට කඳුළු වෙනකොට ඔහු ඉපදිලලා සිත් කෝටි ගානක් පහළ කරලත් තිවරයි ඉපදුනියකු හිදකිල් අපි දන්නේ කරගත්ත කුසලා කුසල ධර්මයන්ට අනුව ඉපදිච්ච තන තිීන්දවෙලා ඇති නිසා අපි තේරුම් ගණ්ඩෝන හුඟක් පින් කරඩෝන කියලා. මාපු්‍ය බහයි සූත්‍රයෙන් දේශනා කළේ මහනෙන පිනට බය නොව් කියලා. මහන්නෙන පින කියල කියන්නේ සැපට නමක්. මේ ජීවිතයේ තියෙනවනම් කිසියම් දුක. ඒ දුක් මතු ජීවිතවල අපිට එපානං අපි මොනෝද කරන්නඩෝනි පින් කරෝන. ද සමහරුන්ට තියනව ලොකු ගයක් නැති දුකක් සමහරුන්ට තියනව හොඳ වාහනයක් නැති දුකක් තවගෙනකොට තියනවා හිතේ හැටියට කෑමබීම නැති දුකක් මේවාගේ විවිධාකාර දුක් තියනෝනය පේජීවිතවල.ඉති ඒහින්ද හොඳ ගයක් නැති දුක මතුවර ඇති නොවෙන්ඩ නම්. සැප සහිත යානවාහන නැතිදු මතුවට ඇති නොවැෙන්ඩෙන රංග්‍රරිදී මුතුමැණික් නැතිදුක මතුවට ඇති නොවැඩෙනම් අපි මොනවද අද කරන්නඩ ඕනේ නෑ කියල දුක්වෙනවට වඩා මතුවට ඒ දුක නැති කරග්ඩ අද වැඩ කරන්ඩයි මේ ජීවිතය තියෙන්න්නේ ඒ දුක නැති කරන්න පුළුවන් මේ ජීවිතය ඉදලා මතුුවට උපදිින්ට තියෙන දුක මේ ජීවිතය ඉඳලා නැති කරන්න පුළහන් ඒක නැති කරන්න පොදුවේ කියනවා පින් කරන්න කියලා. මහනිනි පින කියල කියන සැපේට නමක්. එනිසා පිනට බයවඩ්ඩෙපා කියල කියනවා. එවනට අපි සැප හොයන්න කරන්න පව්. භාගිතුන් අහස දේශනා කරන්නේ සැප කැමතිනම් කරන්න පින් කියලා. හාත් පසින් වෙනස් එවනට අපි තාමත්තින්නේ. සැපවිඳන්න පව් කරනවා. එ සැපවිඳින්න කරන පව්ම නෝද කියල මං කියන් ඕනෙ නෑ නමුත් භාගිතුන් අහස දේශනා කරනවා පින් කරගැන්ට. පිනතුන ඔබත් මමත් මේලෝකෙට ආවිේ අඩ හඩාන්නේ අම්මගෙකුසෙන් අපි බිහිවුණේ කඳුළුත් අරගෙන. කඳුළු වරං මෙහයාවේ සැපවිඳින්නන මේන. අපි හුකක් සැපතියන තැන්ගොල හිටියා. සැපතියන තැංගොල සැපවිඳවිඳ හිටපු කාල ඉවර වුණා එ ඉන්ද තිබිච්ච පින ඉවරවෙච්ච නිසා පිහෙ අයිං ුුණා දැ අපි මනුස්ස ලෝකකි ටැවිල්ල ඉන්නවා. මීට පල්ල හැත් අපිට යට තව ලෝක හතරක් තියෙනවා අපිනකම් බලාගෙන ඉන්නවා තව ලෝක හතරකින්. එ කැමති දෙහ ඇන්ඩ මොන ලෝකද මේ බලාගෙන ඉන්නේ නරකයයි එරිසං ලෝකයයි ප්‍රේත ලෝකයයි අසුර ලෝකයැයි නමුත් කැමති දෙ කවුරුවතේ යන්ඩ අක මැතිනං පහලට යනගමන නවත් අන්ඩ අපිට හම්බ වෙලා තියෙන අන්තිම අවස්ථාව තමයි මේ ලැබිල තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අවවාධ කරන ඉක්මං කරන්නඩ පසු බහින්ඩිපා ප්‍රමාධවෙෙන්ඩිපා දන්නේ හට දේවෙනක ජීවත්තේ ද කියලා කඳුලු අරං ආපු අපි මේවාගේ රටක ඉපදිලා හිනාවෙ වී යන්ඩෝන අඩාගෙන ඇවිල්ල හිනාාව වී අන්ඩෝ ඒකටයි මෙහෙන අතර වුණේ මරණ මංචකත් වැටෙන්නේ කඳුලු නං ඒ ජීවිතයට මොනසාධහරණයක් කෙරුවාද කියලා කොමද දන්නේ එක තමන් තමයි දන්නේ ආය කවද්ද මේ ජීවිතයේ සතරපායෙන් ගොඩ ගන්න කියලා වෙන ගොඩ ගන්න කෙනෙක් නේනේ. මම්ම තමයි ගොඩට ගන්න ඕනේ නමුත් ගොඩට ගන්න පුළහන් අවශ්‍යතාටිකමං හම්බ කරලනේ. සම්මාධිට්ටික රටක මනුස්ස ජීවිතයක් අරගෙන උපදින්ද. පෙර ගිනිමවෙති විච්ච කුසල්ටික ක්කොම වියදැන් කළා. හැවයි මේවාගේ රටකට එච්චර පෙරපින් වියදංකරගෙන ඇවිල්ල ඉපදනේ. ඉක්මනට ගිරිම පුරෝණවා කියලා සමහර කෙනෙක් ඔය ඇමරිකාවේ කැනඩාවී ඉතාලියයේ ජපානවාගේ යනකොට ලොකු මුදලක් වියදැන් කරනවානි එවගේම ලොකු වත්කමක් පෙන්න්නන්නට තෝනන ඇැබි එන්ද සමහල්ලාට ගෙදර තියෙන වාහන ටිකත් යකනලා ඉඩැන් කැලිත් උකස්තියලා සමහර කෙනෙක් ඉන්න ගේත් උකසට තියලා බැංකූට තිේලා වත්කමවෙන්නනවා සල්ලි මෙච්චරක් තියෙනවා කියලා ඇඒයා බයනතුව ඒ ෞක්කම උගසට තියන්නේ. එහෙ ගිහිල්ල රස්සාවක් කරලා මාස දෙකෙන් තුනෙෙන් මේ ඔක්කොම බේරන්ඩ පුළුවන්ගෙන්ද. ඇබැ එහෙම කරලා එහි ගහිල්ල නිකම් අධෙක පොරවාගෙන හිටියොත්. අන්තිමට එහි ගියපපුකින් වැඩකුත් නෑ මෙහේනකොට හිටපු ගේදොර පවා අහිමි වෙලයි තියෙන්නේ. අන්න ඒවගේ තම අපි. පරණ ගිනිමති විච්ච පින්ටික ඔක්කොම වියදන් කරලා ලංකාවවාගේ සම්මා දිට්ටික රටකට ඇවෙල්ලයිපුදුුණේ තව ආත්ම කෝටි ගානකට මෙහේ හම්බ කරන්න පුළුවන්ගින්ද ඒගැන පින් හම්බ කරන්න නමු ජීතය සෑහෙන කල්හුඟක් දෙනාගේ ගෙවිලා තාම භාගිතුන් වහසිර කීකරු වෙලා නෑ තාම කීකරු අපපතිස්සා කියන මට්ට මේ තාමඉන්නේ ඒ නිසා තාමනන් දිලින්ඳයි මේ විදිහෙටම මෙහෙ බොහෝ දෙනට යන්්ඩ සිද්ද වුණනොත් පරණ ගිනමත් මුකුත් නෑ මෙහෙ ගභ කරපු දෙකුත් නෑ එයින්ද මේ තරං වාසනාවන්ත ශාසනයක් කම්බ වෙලා තියෙන වෙලාවේ මේ තරන් අතිඋුතු මාර්යන් වහසල වැඩහිට පුසාසනයක අපි දුප්පත් විදිහට මෙහෙ සමුගන්නේ එක හගප්පාටිහි එම් ාගිතු හස වැඩැඉන්නවා ජීවමාන බුද්ධ ස්වභාවේ අද වඳින්ද. සංගන් සරණන් ගච්ඡාමි කියල කියන්නේ නිමක් නැති මේ තරන් ගුණ දරපු උතුමන් ජීවත් එච්ච සාසනයක ඒ මහා සංගරත්නය ඇි මේ සරණය යන්නේ. අගේ නිසා පින්නතිනේ ඒ වැඩි හරියට කරගත්ත නැත්තැන් ආය සුගතියක ඉපදිලත් ඉවරයි වගේ. එනිසා ඒතරන් අවාසනාවන්ත තැනකට යන්නඇතු. අලත් ජීතයයක් ආරම්භ කරන්න ඕන ීට වඩා හොඳ තැනකි. ඒකටයි බුද්ධහගමයේ සාමාජිකයි වෙලායිපතනේ. බොහෝ දේවල්වට අපි බැඳිලා බොහෝ දේවල්වොට අපි ඇලිලා නමුත් පිනතුර මේ බැඳීම් ඇලීම් ඔක්කොම තියෙන්නේ මේ ජීවිතයට විතරයි. වෙන ජීවිතයකට නෑනේවා. මේ එලීම් බැඳීම් ටිකතියනෙ මේ ජීවිතය ටිවිතරැයි මෙහෙහි යනකොට මේ ඔක්කොම දාලයෙන්නේ. අස්සක රජ්ජුරුවන්ගේ බිසව තරුණ කාලි මැරුණා. රජිරුවන්ට දුක දරා ගඩ බෑ. මලකඳ වලලන්න දෙන්නෙ නැහැ. රන්දනෙක දාලා සිරී හනි තියාගෙන ඉන්නවා නරක් වෙඩ දෙන්න නැතුව. නොකා නොබී රජරුව එක දිගට අණඩනවා. මහබෝසතාණන් වහන්සේ මේ රජරුවන්ට පිහිට වැඩඕන කියලා. හිමාලි ඉඳල වැඩියා. එක් තරාපුරුෂයගෙන් තොරතුර වාහල රජරුව ලඟට ගන්න ගත්තා. තොරතු රහපු හම් රජරු කියනවා මගේ දේවිය උපරි මැරුණා මට දරාගණ්ඩ බෑස්වා නොකා නොබී අන්න්නටවා. රජරුවහන උපරීපදිලා ඉන්න තැන දන්නවාද කියලා. නෑකීවා. ෆ්‍රැස් විහිදෙන ශරීරයක් තිබ්බි. නමු දැන් ඉන්න ගොමගොඩ කරුමිණියෙක් කියලා. එකකීවට පිළිගත්ත නෑ. මං ගන්නන්ද කෙව හාකීවා අනගහපු හ ධාන බලයෙන් කතා කරන. ධ්‍යන ශක්තිය යොදල කතා කර හම කුරුමිනිි දේනුවට කුරුමිනිෝ දෙන්නෙක් කෙනවා. කරමිනි දේනුවගෙන් අහන මේ ඉන්න කොහෙද කියල දන්න ඕෝද. කුරුමින් දේනුවගේ වාසකර ජරුවන්ගේ වයන කියලා. මෙ මහරිශිවරයගේ ධාන ශක්තියන් මේ කියන්නේ මනුසවාසාාව. මහරජිරුවන්ගේ වයෙන ඉන්නේ. ජරුවන්ට ගොඩක් ලෙඟගතුද කෙලෙහුවා. ස්වාමින ඒ කාලේ රජරුවේ මමයි දෙන්නෙක් නෙමේ කෙලකිවා. අපි දෙන්නම එක් කෙනෙක් වගේ. එදා වගේම රජරුවන්ට අදත් ලෙගතුද කෙහුවා. නෑස්වාමීන. රජ්ජිරුවන්ට ආදරී ති බේයාත්මි. මේයින්න මගේ ස්වාමියයා කියෙල අනික්කරුමිණිය පෙන්න නවා. අස්සක රජරුවන්ගේ බෙල්ල කල ගල්න ලෝලින්. මගේ කුරුමනිස්වාමයාගේ පාද හෝදැඩත් මට දැපපුළුවන් කීම. එතකට අස්සකරජ ජරුවමයි දෙන්නෙක් නෙමෙවුණේ ඒ ආත්මේ. ඒකන්නේ ඒ බැඳීම් සියල්ලම මරණයක්ත් එක්කම ඉවර කර තිය න ගොබිත් මගත් බැඳීම මොක්කව මරණයත් එක්ම ඉවරයි නමුත් මේ අතියවුතුම් රහතන් වහන්සේලා ඒ බැඳීමම් ඉවර කරල තියන්නේ මරණයත් එක්ක න මේ සෞ කලෙස් නසල රහත් වෙන දවස මවිවර කරල තියන්නේ. එන්න කෝටි ගනන් අඩඩා පස්සෙන්ාවට සැර ුත් හරහතන් වහසේ කිසිම හෙලවීමක් නැනෑ. උන්වහසේ උන්හසගේ ගමන වඩිනවා නාලක ගමට ගිහිල්ල අම්මත් සම්මාධිට්ටයේ පිහිටවල සංසාරයෙන් සමුගඩයි යන්නේ. ධර්ම දේශනාවට තියෙන කාලය ඉවර වෙලා නිසා. අපි ධර්මදේශනාව මෙතනින් නිමක්කරමු අතිඋතුම් චුන්ද සූත්‍ර දේශනාව ඉදිරියට යන්නඩට හරි සංවේදී සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව නම වෙනි ධර්ම දේශනාවෙන් අපි තවත් කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරමු සැදැහැවත් පින්නතුනේ. මෙ උතුම් සූත්‍ර දේශනාවේ අටවිනි ධර්මදේශනාවේ දායිකත්වය දරුන් ලබන්නේ. බෙල්ලං විලපදිංචි අශෝකාත් තිලකරත්න මහත්මිය කමනී තිලකරත්න ඉර්ජාන් තිලකරත්න සමීර සහ අශ්වනී මධනායක තිලකරත්න යන පවුලී සියලු දෙනා සහ සහෝදර සහෝදරියන් විසින්. සැදැහති පින්නතුන්ගේ උතු මාරමුණ මීට අවුරුදු හතලිස් දෙකකට පෙර පරලෝසපත් සෙනෙහෙ බරපියාණන් වන හැරල්ඩ් තිලකරත්න මහත් මාටත්. මීට අවුරුදු තුනකට පෙර පරලෝසපත් දයාබරණීය මෑනියන් වන. තිලකරත්න මෑණියන් ප්‍රදහනව පරම්පරාගතව මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම එට අමතරව අසෝක සහ කමනි තලකරත්න මහත්මා සහ එම මහත්මියටත් ඉර්ජාන් චමීර අශ්වනි යනදූ දරුවටත් දේශනාවට සහභාගි ඌසිියලුම දෙනාටමත් ලක් වැසි සියලු දෙනාටත්. බෞද්ධයා මාධ්‍යජාලී කාර්යමණ්ඩලී සියලු දෙනාටමත් තුනරුවන්ගේ ආශිරුවාදය නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවීවා දේශකයාණන් වහන්සේ ඇතුළු සියලූම මහා සංගරත්නයට නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය ලැබේවා. සද්ධර්මශ්‍රවනය කළ ලක්වෙසි ලෝ වැසි සියලු දෙනාටමත් මේ පුුණ්‍ය ධරමයන් අඩු නැතුවා අනු මෝදං වේවා කියල පුුණ්්‍යානු මෝදනා කරමු සැදැහැති දායක පින්වත් පිරිස පුුණ්ාන ෝදනා කළ මෞපියන් නැතුළු මියගිය සියලු මඥාතිීන්ට පින් අනු මෝදං වේවා ආශිරුවාද කළ දූපුතුන්ටත් එවගේම පින්කම සිදු කරන්නට යෙදන තම තමන්ටත් ත්නත්‍ර යාශිරුවාදයෙන්නවා අඩුව ලැබේවා සියර දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක අමාමහඩිවනින් සැනසෙන්ඩ මේ පුන්නෙ ධර්මයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු ආකා සට්හාාච බුම්මට්හාදේවානාගා මහිද්ධිකා nyaත අනුෝදිितවා චරරක තුළකසාසන දව වසතුකාලී න සස්්‍යිය සම්පති හේතුच පීතෝ भाවතුළකෝ චරාජා භවතු දම්මකු